अरे रंजय अभी हो वासना वक्के मुकदमा वासना वे वासना वक्के ने तीन काला अलवेला ना बान अदत क्या बोले वे किंग ने अने मंदर ने बाम बोले तीन विहीन ने दुख की दिन ने ने मुकदमा ने तीन विहीन दुख की दिन वाई क्या ना मम मित्र नो इंद को हम तो मम मालू कुना निकिया नो ना ना मंगा हाँ ने අඩුගානේ ඔබ හරියකට රැයට නිදා ගන්නවද කියපම් මට ඔව් ඇයි ඵලයෙන් බයි යන්න ඈ ඔබ ඇඳවට කටුකොන්නක් බීගෙන හතර ගාතෙන් ගිහිල්ලා ඇඳේ ඇල වෙනවා අවසිහියෙන් නිදා ගන්න ඕක සෞඛ්‍ය සම්පන්න නිින්දක්ද බං යම්මේ ඊට පස්සේ ඉතින් උදේට නැගිලා වුණා හරි ටිකක් කනවා ඇති දවල්ට කන්නේ නැහනේ නෑ නෑ දවල්ට කනවා අද කන්න විදියක් නැහැ නේ ගෙදර කවුරුවත් නැහැ නේ කෙල්ල උයලා ඉස්කෝලේ ගියා මංගිතින් කෑවේ නැහැ උන්ට ස්කෝලේ යරලාම කන්න තියෙන්නේ බෑ නෝක තමයි මං අහන්න හිටියේ උඹේ මොකද්ද දැන් පවුල ගෙදර නැහැලුනේ ඔබ රණ්ඩු කරලා එලෝ ගත්තලු නේ කිව්ව ඈ උඹනේ කතාව කියන්නේ ඈ උඹ කතානේ යන්නේ බලයන් බය යන්න කවුරුවත් කියන්න ඕනේ නැහැ මට ආරංචි වෙනවා ඕවා දැන් මං අහන්නේ වැඩේ ඇත්තනේ බොරු නෙමෙයිනේ ඇත්ත 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 ඇයි බං ගෑණියෝ ගෙදරින් එළෝ ගත්තාම කවුද ඔය උයන පිහන වැඩ ටික කරන්නේ නැහැ මං අහන්නේ අඩු ගානේ පොඩි උන්ගේ වැඩ ටික කරන්නේ කවුද හන්දි අයියේ උන් දැන් පොඩි උන් නෙවෙයි ඈ මේ උන්ට උන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් නිරන්දි අයියේ යම්මේ උඹල එක්ක කතා කරලා වැඩක් නැහැ කවදාවත් උඹල හැදෙන්නේ නැහැ උඹලට උපදෙස් දෙන්න මට බෑ බය යනවා කපලා මොකද වෙලා තියෙන්නේ? නෑ 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 ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා බං. මේ අන්නකො මේ ඔක එක තැන් වල එක එක ಜಾති සාකච්ඡා යනවා. මොන සාකච්ඡා? කැන්ටිම කරන්නේ නෑ කියලා ඒක ගන්න තව තව මිනිස්සු අරාදිනවා. මොකක්? ඔව්. ඒක කොහොමද බං ඒ? ඉතින් ස්කෝල් කැන්ටිමක් තියෙන්න බෑ. ඉතින්? සේපාල නැද්ද දැන් දවස් ගානකින් කැන්ටිම කරලා නෑනේ. पुताद මම කපිලම පිසුද ඈ දැන් මම මෙහෙම එකක් කරයිද හරි හරි මං කොයි එකට සුනේ තෙම තුමගේ හාල බලන්නම්කො අහන්න දෙයක් නැහැ පොළොව යන බෙනුම් ගන්න වෙයි බලහන්කො දිලිප පුතේ මට වෙන දේවල් නැහැ හරි හරි මං ගිහින් එන තාත්තර මయ్యొక్క ගාලට මොකක්ද අනේ උනේ ගැලෙව්වනේ පුතේ ගලවලා ගලවලා ඉතින් බෙදුවා බෙදුවා කියන්නේ බෙදුවා කියන්නේ ගමේ අයට බෙදුවා මොකද්ද ඔව් නිකං දන්නවනේ ඉතින් ලොකු මහත්තයගේ හැටි හොප්පට ජීරි එන ගොඩක් තිබ්බනේ තාත්තේ ඔව් ඔව් කිලෝ කවත් 4 500ක් තිබුණා මිලිත් බැල බැල අරන් යන්නේ නැතිනේ ඒක නම් එහෙම තමයි පුතේ තාතේ වලින් ආදි දැක්කේ නැද්දනේ දැක්ක දැක්ක ඔය බැල බැල හිටියේ අම්මඩි රන්දි ගියා
බැලුවනම් තේරෙනවා වෙලා තියෙන දේ හරි විනාශයක් ඕව මම ඔබතුමාට ඒකයි කිව්වේ මේ හරි අපි එහෙම කරමු ඈ හරි හරි මම කෝල් එකක් දෙන්න හරි thank you හරි සර් කොහොමද ආශා මම මේ පොඩ්ඩක් මේ ප්‍රින්සිපල් හම්බෙන්න ආවා මට ඒ තිතුන ඔයාලා තාම ඇති කියලා ඒකයි ආවේ නෑ සර් මමත් දැන් මේ යන්න කියලා හැදුවේ කොහොමද අපි ස්කෝල් එකත් ඇත්තේ හොඳයි සර් ඉතින් කෙරීගෙන යනවා මේ ආශා මේ අපි ස්කෝලේ ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද ඈ මං සර්ට කොහොමද ඒ ගැන පැහැදිලි කරන්නේ ඇත්තටම සර් මේ ළමයි ඉංග්‍රීසි වලට හරි බයයි ඒ ආශා විල්ලා මේ ළමයිට මේ භාවිතාවක් නැහනේ ඈ වටපිටාවේ කවුරුත් කතා කරන කෙනෙක් නැහැ මේ ළමයි කතා කරන්න යන්නෙත් නැහැ ඉතින් භාවිතාවේ නැහැ අනිත් එක සර් ඉතින් මෙහෙ හරි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් ඉඳලත් නැහනේ කව්ව ඔය ගමේ ළමයි දෙතුන් දිනේ කැරෙනකොට මං හිතන්නේ මේ ටවුන් එකේ ඔය ක්ලාස් එකකටවත් යන්නේ නැහැ කවුරු ඒ ළමයිට යන්න විදිහකුත් නැහැ ඉතින් සර් කියන දේත් ඇත්ත හැබැයි මං සර්ට දෙයක් කියන්නද මං දන්නේ නැහැ මම මේ කියන දේ කොච්චර තරමක් හරිද කියලා කියන්නකෝ බලන්න ආශා හැබැයි සර් එහෙමයි කියලා මට මේ ළමයිව අතහැරලා දාන්න හිතෙන්නේ නැහැ මොනවා හරි දෙයක් උගන්නලා ඒ ළමයින්ට කවදා හරි ඒ දැනුම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේ සර් අන්න එහෙම හිතන දෙන්නේ තමයි අර එන්නේ හා එන්නේ 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 මං දෙන්නව අල්ලගන්නයි හිටියේ අනේ අයි සර් කොහොනේ දැන් මේ ආශට බෝඩිමක් හොයලා දෙන්න දෙන්න කියලා දැන් මං කොච්චර කාලයක් ඇති කියන්නේ කො වැඩේ වෙලා නැහනේ අපි කිව්වා සර් නේද විහාරා සර් අපි කිව්වනේ කිව්වනම් ඉතින් මේ ළමයා තාමත් මේ පයින් බඩ ගන්න රවුන් එකට අනේ සර් මට මේ කියන්න අමතක වුණානේ ඒ මොකද ආශා අද බෝඩිම බලන්න එන්න කියලා සර් මං අද මෙයාලත් එක්කම යනවා චා මරුනේ ඈ මේ ආච්චි කැමති වෙයි නේද ලොකා ආච්චි නම් අකමැති වෙන එකක් නෑ සර් හැබැයි ඉතින් ආශා කැමති වෙයිද දන්නේ නෑ නේද විහාර ඒක තමයි අපි ඉතින් ඒකනේ අද යන්නේ බලන්න අනේ ඇයි මං අකමැති වෙන්නේ
මේ දැන් ඔතන ඉන්න ඉඩ තියෙනවද තුන් දෙනෙකුට? තියෙනවනේ සර්. ඒක කොහමද ඔය එක ටීචර් කෙනෙක්ට කුලියට දෙන්න තියන් හිටපු කාමරයක්නේ. මම තමයි ඉතින් මුලින්ම ආවේ. ඊට පස්සේ ආලෝක ආවා. දැන් ඉතින් ආශා. අපි තුන් දෙනාට ෂෙයා කරන් ඉන්න පුළුවන්. හැබැයි මේ දැන් නම් ඉතින් විහාර බෝඩින් කාර්යය නෙවෙයි නේද? ඈ අයිති කාර්යය නෑ ලොක. අනේ ඒකනේ සර්. අපෝ යපෝ ඉතින් එහෙම දෙයක් නම් නෑ හොඳේ. ඇයි මොකද නැත්තේ? සර් මං ඔතන ඉන්නේ බෝඩින් ගාස්තු ගෙවලා. අනිත් එක ඉතින් රන්දික මැරි කරා කියලා මං හිතන්නේ ආච්චි මට ඔතන නිකන් ඉන්න දෙයි කියලා. රන්දික මැරි කරාම ඉතින් එහෙ ඉන්න ඕනේ නෑනේ. මේ ආලෝක. හරි හරි හරි. දැන් ළමයිට බඩගිනිත් ඇතිනේ ඈ. යන්න දැන්. මේ ආශා ඔයා බෝඩින්ම බලලා විස්තර කියන්නකෝ. එතන හරියන්නේ නැහැ වගේ නම් අපි වෙන තැනක් බලමු. හරි සර්. හරි මං ගේන්නේ නේද? මේ වාසයට කිව්වේ නැද්දනේ? ඒක නෑනේ. ඉතින්නේ කොහොමද කියන්නේ ආ එකපාරට නැහුවේ? මෙයා මාර වැඩ තමයි කරන්නේ. තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න. කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. ඇයගේ අම්මා අපිට නොකියම ගියේ? අම්මට දුක හිතෙන්නේ නැති නංගි. ඉතින් අපිට කියලා යන්න තිබුණානේ. අපිට කිව්වා නම් අපි යන්න දෙන්නේ නැහනේ. ඒක වෙන්නේ නැති නොකියම යන්න ඇත්තේ. ඉතින් අපි අම්මා ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහනේ. කරදරයක්වත් වෙලා නම්. අනේ දෙයියන්ගේ පිහිටෙන් අම්මට කිසි කරදරයක් වෙලා නැතුව ඇති. එයා කොයි හිටියත් හොඳින් ඇති. මං හිතන්නේ අම්ම යන්න ඇත්තේ කොළඹ රස්සාවක් හොයාගෙන. එතකොට කැන්ඩිම? කැන්ඩිම කරන්නේ කොහමද නංගි? තාත්තා ඇවිල්ලා හැමදාම රණ්ඩු වෙනවනේ. එහෙනම් ඉතින් මේ සතියකින් දෙකකින් එයිනේ. කියන්න බෑ. හැබැයි අම්මට රස්සාවක් හම්බුනොත් මාසිකින් වගේ ඇවිත් යන්නේ. අයියෝ අනේ නංගි ඔයත් අයියෝ අයියෝ ගන්න එපා. දැන් ඔයා පොඩි ළමෙක් නෙවෙයිනේ. අනික අම්මා මෙහෙ හිටියෙත් ඔයා ඉන්න කියන නිසා. දැන් බලන්න උන දෙ අන්තිමට අපේ අම්මට ගෙදරින් යන්න උනේ ගුටි කාලා. ආ දැන් මේ ඔක්කොටම වැරදි මන්නේ. අනේ නෑ නෑ අකේ අර බලන්න කවුද ඉන්නේ කියලා. අනේ ආච්චි මේ ආච්චි මේ මගේ කෙල්ල දෙන්න දැන් ලොකුයිනේ දෙයියනේ. අනේ ආච්චි නම් හිටිය වගේමයි. ඔයාලා මාව බලන්න නිකන්වත් ආවේ නෑනේ පුතේ. අනේ එන්නේ කොහමද ආච්චි තනියම? ඉතින් අම්මත් එක්ක එන්න තිබ්බනේ. අම්මටත් ඉතින් වැඩනේ. හැබැයි ආච්චි දැන් නම් අම්මා ගෙදර නෑ. මං දන්නවා පුතේ. මං දන්නවා. මොකක්? ආච්චි කොහොමද දන්නේ? අපේ තාත්තව හමුනාද? නෑ. අම්මා එහෙ ආවා. අනේ ඇත්තද ආච්චි? කෙල්ලගේ මූණේ ඇඟිලි පාරවල්. මගේ කෙල්ලට හොඳටම තඩි බාලා. අනේ ඔව් ආච්චි. පොඩි රණ්ඩුවක් වුණා. ඒක පොඩි රණ්ඩුවක් නෙමෙයි පුතේ. දැන් ආච්චි ආවේ තාතට බනින්නද? තාත්තට බනින්න නෙමෙයි. ඒ උනාට මං තාත්තව අල්ල ගන්න ආවේ. මං ආවේ මෙහි නවතින්න පුතේ. නවතින්න?
හැමදාම ඉන්නවද? අම්මා හිර රස්සාවක් හොයාගනි. මම මෙහෙ ඉන්නවා. අනේ. ශෝක්නේ. අරු ගැන බලා ගන්නම්කෝ. ආචි බයි නාචි තාත්තට. ආපු දෙන් කොහද? තාත්තට හරි වැඩේ තමයි වෙන්න යන්නේ. හරි හරි අපි යමුකෝ ගෙට. කොද? මේ වතුර ටිකක් ලිපේ තියා. ඒක කදුම්. අනාචි හිමිද. යා. කපිලෝයි. ඒ පුතේ දැන් කවුද මේ ගෙදර වෙන කරන වැඩ කරන්නේ? ඔය කෙල්ල දෙන්නේ නෑනේ. එයාට ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා එද්දි කෑම අතල් තියන් දැන් කවුරුත් නෑනේ. නෑ නෑ. උන්දෙන් උදේ පාන්දර නැගිටලා උවේ. කපිලෝවට තිබ්බේ සේපාල නැතර එන්න ගියා. මගේ බල්ලවත් යන්නේ නෑ බා. එමනේ මේ නංගිලා දෙන්නවත් දාලා කියන්න තිබ්බ නෙන්න කියලා. නේ මොකටද බඩ පිස්සුද නංගිලා අහන්නද මේ අම්මට එන්න කියන්න කියලා දිලි පුතේ උන් දෙන්නටත් දැන් ඒ ගැන ගානක් නැහැ වගේ ඔව් දැන් එහෙමනම් කියන්න බෑ හැබැයි අනගිරන්ගේ සෑහෙන ආදරේ සේපාල නැන්ද ඈ ඔව් අනගිරන් මට මොනවද කිව්වද නෑ නෑ මට මොනවද කිව්වේ නැහැ හැබැයි ඉතින් ඔය ආශය කරලා තේරෙනවනේ යාරි ආදරේ නැන්ද එනේ පුතේ මම ඔබට එකක් කියන්න පත් බය අනගි ගැන අහනව නේද මගේ ඔව් සේපාල නැන්ද ඉන්නවනේ ඔබ මගෙන් අනගි ගැන අහනවට අවිරුද්ධ ඔබ ඒකාන්තව සේපාල නැන්දගේ පැත්ත අරගෙන වැඩ කරන්න හදන්නේ පොඩි